भने क्याल जी तपाई कुतु गरे गते මැරිච් එක තමයි අත දාලා නැගින්නේ හිතුව. ඒක ගානක් නෑ වැඩි දෙයක. ඔව් හිතුව එක්කම තිබුණා. ඔව් හිතුව එක්කම තිබුණා. ඊට පස්සේ අපි දැක ගම නගිනවා. නගිනවා. ඔව්. දැන් තාම යන්නේ නැහැ කවුරුත්. අපි දැකලා නැහැ දෙන්න ගියා අපි. කවුරුත් යන්නේ නැහැ හරියට. ඔව්. අම්මෝ නගත් දෙක ඉතින්. ඒ කියන්නේ දැන් වෙලා සමන වාට ඒ මුණ දීලා ඒකට අත්දැකීම ඔච්චර කාලයක් වෙනවද? දැන් මං මාස 6කට උඩ දී වගේ තමයි. උනේ නේ. තාම යන්නේ නැහැ කවුරුත් ඉන්නේ. ඒක ඔයාලා ගෙදර ඉතනමද? දැන් කවුරුත් මං රෑට දාගන්නෙත් නැහැ වීල් එකට. මේ ප්‍රශ්نين පස්සේ මේ ප්‍රශ්نين පස්සේ යාළුවෝ කතා කරත් මම නතර කරන්නේ නැහැ වීල් එක. ඔව් නේද. ඔව්. හා අයියේ ඒකනේ. ඉතින් කොහමරි දැන් අපි යන්නේ ඒකට තමයි. ඉතින් ගිහිල්ලා බලන්න කිත්තම් මේ කොහොමද මේක නිරීක්ෂණය කළාත් මේ දේවල් අහුවෙනවද නැද්ද කියලා. ඔව්. එකයි බලන්න යන්නේ පොඩ්ඩක් අපි අහුවේ වාට තමයි මේ කරදර කරලා තියෙනවා කියලා ගම ඔක්කොම කිව්ව එකයි මම ආවේ ඔයාගෙන. ඔව් මම ඒක මට ඉතින් ඒක විශ්වාසයක් තියෙන නිසා තමයි මම කිව්වේ. හා ඒක තමයි. ඔව්. කැපිල තමයි මම ඔව් නැති උනේ. ඉතින් ඊට පස්සේ කැල්සි එක තමයි එකතු කරගත්තේ. ඔව්. ඉතින් එකතු කරගත්ත ආයුබෝවන්. ඉතින් ජය වේවා. මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම කරන්නේ experiment. එහෙම නැත්නම් අද්භූත ගවේෂණ. අද ඇවිල්ලා හිතියනවා අපි මේ වගේ ස්ථානෙ ඉතින් ඔයාලට මගේ පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්. මීට කලින් පහුගිය දවසක අපි කරා මේ ගෙදර හොල්මන් තියනවද නැද්ද කියලා චුටි ගවේෂණයක්. එතකොට අපිට මේක දැනගන්න වුණා මේ ගෙදර මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. ඉතින් අපි හිතුවා විධිමත් විදිහ නැත්තම් අපිට විනිවිද භාවයක් නැත්තම් මම මේ කියන දේවල් ඔයාලට කවදාවත් විශ්වාස කරන්න විදිහක් නැහැ. හේතුව තමයි මේ වගේ කිසිම විනිවිද භාවයක් නැහැ. ඉතින් අපි හිතුවා ලංකාවේ තියෙන මන්ත්‍ර ශාස්ත්‍රය යොදාගෙන මේ එක්ස්පෙරිමන්ට් එක එහෙම නැත්තම් මේ පැරනෝමල් ඇක්ටිවිටි එක කරලා බලන්න අපිට මේ ගෙදර තියෙන මේ අවතාර සහ අද්භූත දේවල් අහුවෙනවද කියලා. ඉතින් අපි මේකට ලංකාවේ තියෙන ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍ර දේවල් යොදාගත්තා. ඉතින් මේ 100ක් අපි ආරක්ෂාවක් ඇතුව කරන්නේ. ඉතින් කවුරු හරි මේවා කරන්න හිතන ඔයාලා ඉස්සනවා නම් ඉස්සරහට කවදාවත් කරන්න එපා. මොකද මේවා අපි කරන්නේ සම්සි ආරක්ෂාවක් ඇතුව. ඉතින් මේවා අපි ඒවා රහසින් හින්දා අපි ඒවා වලට ඉදිරිපත් කරන්නේ නැහැ. කොහොම හරි අපි හිතුවා මෙතන ප්‍රබල විදිහටම එක්ස්පෙරිමන්ට් එක කරන්න. ඉතින් අපි හිතුවට වඩා දෙයක් වෙයි කියලා අපි ගොඩක් දුරට විශ්වාස කරනවා. ඉතින් අපි වෙලාවට ඇවිල්ලා මේක මේ තියෙන විදිය මේවා කොහොමද අපිට කැප්චර් වෙන්නේ දවල්ට මොනවා හරි පෙනුම මේ තියෙන විදිය අපි දවල් ගවේෂණය කරලා රෑ ඔයාලට පෙන්වන්න කොහොමද කියලා තමයි බලන්න හිතුවේ. ඉතින් ඔයාලට මගේ දකුණු අත පැත්තෙන් බලාගන්න පුළුවන් මේ ගෙදර. මේ ගෙදර තමයි මේ දේවල් හැමදේම වෙන්නේ. පිටිපස්සෙන් බලාගන්න පුළුවන් මෙතන පාරක් තියෙනවා වෙල්ලායක් ලොකු ස්ථානයක් අපසරියක් නෙමෙයි චූටි ස්ථානයක්. මේකෙදි තමයි මේ දේවල් පේනවා කියලා කියන්නේ. අපිත් බලමු මේ කැමරා වලටත් මේ දේවල් අහුවේද කියලා. එහෙනම් රෑ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ජය වේවා. කොහොම හරි ආයිබෝන් කියලා පිළිගන්න සෙල්ලු යූටියුබ් channel එකට. ඉතින් ඔයාලට මම දවල් පෙන්වුවා වගේ අද අපි ඇවිල්ලා තිනවා රාත්‍රියේදී මෙතන එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. ඉතින් අපි යන්ත්‍ර මාන්ත්‍ර ශාස්ත්‍රය තමයි යොදාගත්තේ මේකට. ඉතින් අපිට කිව්වා මේ දේවල් ඊට මේ කපු මහත්තයා කිව්වා මෙහෙමයි මල්ලි මේ දෙකෙදි හතර ඔයාලා ගිහිල්ලා අවශ්‍ය ස්ථානව සංගවන්න කිව්වා. හැබැයි කෙම් ක්‍රමයක් මට පිටිපස්සෙන් පිටිපස්සට යන්න කියලා කිව්වේ. ඉතින් ඒක පෙන්වන්න එපා කිව්වා. ඒක ඉතින් මම දන්නේ මොන හේතුවක් හින්දාද කරුවා ඒක නම් කොහොමද දන්නේ. අපිට රෑ 6 හමාර වෙන්න කලින් ඒක හංගන්න හැංගුවා. අපි මේ ස්ථානයේදී තුන්දෙනෙක් හංගලා තියෙනවා. මම සාමාන්‍යයෙන් මම දැන් නම් මේ කියන එකේ මොකක් හරි වෙනසක් වෙයිද කියලා අර කෑන්නේ ගාව එකක් තියෙනවා. මල්ලි මල්ලම මම එහෙට පෙන්නන්න. අතන අර පොල් ගහයට එකක් තියෙනවා. එකක් තියෙනවා අතන එළ ගාව. ආයතන මේ හැදි එක. ඉතින් අපිට ඒක කතා දැම්මේ. ඊට පස්සේ මම හන්දේ එකක් අය හඳ දැම්මේ. ඒක දැම්මා.
ඉතින් අම්ම දන්නේ මේක කවුරු හරි දුන්නා මේ මම මන්ද ශාස්ත්‍ර පිළිබඳ ඔයාලා හොඳට අදහන කෙනෙක් නම් මේ ක්‍රම කීමේ ක්‍රම ගැන දන්න නැති ක්‍රම ගැන ඉතින් එහෙම ඉතින් අපි ටිකක් බැලුවා ගවේෂණය කරලා දැන් ඔය කියන විදිහට අපිට මේ තියෙන එක යන්නවන දැන් මොකක් හරි පාසයක් ඒක අපිට පේන්නේ කියලා ඉතින් අපි ටිකක් බලමු ගවේෂණය කරලා ඉස්සරහට ගිහිල්ලා අපිට මේ දේවල් පේනෙදි කියලා එහෙනම් අපි අන්සාර බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මේ මේ මේක තෙල් කෑම. ඉතින් අපිට පුළුවන් විදිහට අපි හදාගත්තේ. ඉතින් මේ තෙල් වලින් හදාගත්ත කෑම ටිකක් මේ විදිහට මේ මේ ගෙදර තියෙන ස්ථානේ මේ වගේ තියන්න කිව්වා. ඉතින් අපි මේ විදිහට තියාගත්තා. ඉතින් එතකොට අපිට මේ දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන් කිව්වා. ඉතින් මේ මේ තෙල් කෑම තියලා තියෙන්නේ. ඉතින් අපිට හොයාගත්ත පුළුවන් විදිහට මොකද මේක අපේ අපි ඉන්න ස්ථානේ නෙමෙයි මේ තියෙන්නේ. අපි අපේ ගෙවල් ඉඳලා කිලෝමීටර් 40 කට දුරින් තමයි මේ ස්ථානේ තියෙන්නේ. ඉතින් අපිට හොයා ගන්න පුළුවන් විදිහට කඩේකින් එහත් ගත්තේ බොහොම හොරුවෙන්. කඩේ අර වහලා තිබ්බ කඩවල ටික. ප්ලෑන් කරගන්නත් බැරුණා අපිට හරියටම. ඇවිල්ලා බඩු ටික හරියටම. ඊට පස්සේ තමයි දැන් තමයි තෙල් කැම් ටික හොයාගත්තේ. ඉතින් තියෙන්නේ මේක ගවේෂණය කරන්න තර ඉස්සරහට තියෙන. ඉතින් අපි බලමු මේක. ඉතින් මේක තමයි මේ කමත. කමතත් එක තියෙන මේ ගෙදර. ඉතින් ඔයාලට පෙන්නන්නම් දැන් ඉතින් අපි හැම දෙයක්ම කරලා තියෙන්නේ. දැන් වෙන්න ගහන් ඉතින් හැම දෙයක්ම වෙනකන් තා දැන් බලන ඉන්නේ අපි බලමු මොකක් හරි අපිට පේනවද මම පේන්න ගන්නවද කියලා ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේකේතර තියෙන පසුබිම් මේ ඉතින් මේ පැත්තෙන් මෙන් අපි බයික් එක දාලා තියෙනවා එහා පැත්තට මෙහෙම ගත්තම් බලන් ගන්න මේ පොල් ගස් මේ ටික ඔක්කොම ඉතින් ගන්නට පේනවා ඔයාලට ඉතින් මේවා කෙම් ක්‍රම සහ සංකල්පන මන්ත්‍ර ශාස්ත්‍ර විභාගෙන් තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේවා අපිටත් මේ දේවල් පෙනේද එහෙම නැත්නම් නොපෙනේද කියලා. ඉතින් ගොඩක්ම අපි මේකට ලොකු කට්ටක් කෑවා උදේ ඉඳන්. ඉතින් බලමු මේ කට්ට කාපේකට අපිට යම් කිසි දෙයක් හරි මේ කැමරාවට කැප්චර් වෙන්නේ තියෙයි කියලා. ඉතින් කවුරුත් නැහැ මම කැමරා කරන මල්ලී තමයි ඉන්නේ. උඩින් ඉන්න මල්ලී. ඔයාලට මම වීඩියෝ එක කොටස් යන්නම් කොටස් වලදී එයාගේ මුණ පෙන්නේ. දැන් ගොඩක් දෙනෙක් මොනේ මේක පෙන්නන්නේ නැහැ කියලා. පෙන්නන්න. ඉතින් අනිත් කොටස් වලදී පෙනේ. එතකොට බලා ගන්න. නැත්නම් එකක් ප්‍රශ්නයක් නේ ඔයාලට. ඉතින් මේ තෙල් කෑම මෙතනින් තියලා තියෙනවා. එකක් ලොකුම ප්‍රධාන අංගයක් මේකේ තියෙන. මේක බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මම මේ කතා කරන අතර දුරද මේ කැමරාවට මොනවා හරි කැප්චර් වුණොත් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යයෙන් බලන්න. මේ බයික් එක දාලා තින්නේ මේ හරියේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඇල. ඇලත් එක්ක යන මේ පාර තියෙන ඉස්සරහට. ඉතින් මෙහෙම බලා ගත්තොත් මෙතනින් මෙතන ගියවක් තියෙන ඇලට තුඩි. මේ හරියට තියෙන ගෙදර. ඉතින් ඔයාලට පේන්නේ වැඩිය. මොකද එයා පැත්තේ ලයිට් දාලා නැහැ ගෙදර තියෙන හින්දා. මෙතන මේ පොල් ගස් ටික ගෙදරත් එක්ක තියෙන. මෙතන මහා පාර. පාරක් එක තියෙන ඉස්සරහට. ඔහොම ඉස්සරහට ගියොත් මෙතන මේ ගෙදර තියෙන ලයිට් කණුව තියෙනවා. ඒකත් තමයි සුදු පාට පේන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රධාන ලයිට් කණුව. ඉතින් මේකෙදි මේ ගෙදර දැන් අපි මෙච්චර කාලයක් හිටියා මෙතන දැන් පැය භාගයකට එහා. ඉතින් කවුරුත් මේ පාරේ අහට එනටයි ගියේ නැහැ. අපි බයික් විතරයි මෙතන නවත්තලා තියෙන්නේ. ඉතින් කෙලින් මේ ගෙදරට යන්න තියෙන්නේ. කවුරුත් දන්නේ නැහැ මේ හේතුව හින්දාම තමයි. ඒක ලොකු ප්‍රසිද්ධ ස්ථානයක් මේ ගමේ. ඉතින් මයික්මන්ටික්මන්ට කතා කරන්න ගියේ. මොකද මම ලෑස්ති වෙන්න ඕනේ ඊළඟ එක්ස්පෙරිමන්ට් එකට. මොකද මේක ටිකක් ගවේෂණය කරන්න. මොකද අපේ අපි ආපු විදිහම තමයි ඔයාලට මම මේ හැමදේම ලකලා ලෑස්ති කරගෙන පෙන්නුවේ. ඉතින් තොට මමත් ඇටි ගන්න වෙලා ඉන්නේ. මොකද කවුරුත් නැහැ. අපිට ප්‍රකටදයක් වුණත් එහෙම අපිට කතා කරලා හරි ගෙන්න ගන්න. මේ අලක් යන්නේ. ඔයාලා බලගන්න ඕන වතුර දොල් පහර. ඉතින් කොහොම හරි දැන් වෙලාව නිකන් දුමක් යනවා වගේ නේ මල්ලි පේනවා. දන්න වෙලාව මම වෙලාව කියලා කැමරාව ඉස්සරහට අනුගමන කරන දුම් පාරක් වගේ එකක් යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඒක. මම දැක්ක මම අනිවාර්යෙන් දැක්කා. බබ බංගම දුම් පාරක් ගිය අතරම මේ දුමානයක් වගේ මම විසා ගන්න බෑ නිකන් මොකක් හරි දුම් පාරක් වගේ ගියා ඉතින්. මම දැක්ක අනිවාර්යෙන් දැක්ක දුමක් යනවා. ඉතින් මට චූටි මේ හරි අමුතු විදිහට ದಾඩි දාන ගන්නවා. හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ මම. මේ මගේ තාම ದಾඩිය. ඉතින් අපිට අර යම් කිසි රියාන්ත්මක බලපෑමක් අපි ලක් වෙනවා වගේ දැනෙන ගතියක් නම් මෙතන හොඳට දැනෙනවා මට. ඉතින් මගේ කැමරාව හොඳ මල්ලි ඔහොම ඉන්නවා. අපි ටිකක් අපි ඇතුළට යනවා. දැන් මේ අපි හැමදේම ගාලා බලයි. මේ ದಾඩි දාලා දින්න. ದಾඩි දාලා දින්න හොඳටම. හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. ටිකක් බලමු අපි. අවසන් කරලා මොකද වෙන්නේ කියලා ඉස්සරහට. කොහොම හරි ආයිබෝවන්. ඉතින් අපි දැන් වෙලාව දාඩි ගතියක් ඇතිය දුමාරයක් වගේ දෙයක් දැක්ක අපි.
දැන් හරියටම 9 3යි වෙලාව. ඉතින් අපි චුට්ටක් ගවේෂණය කරන්න හිතුවා කැමරා කරන වයිඩ් කැමරාව දීලා මම චුට්ටක් ඉස්සරහට ගිහලා ගවේෂණය කරනවා. මෙතනදී අපිට මොකද්ද මේකින් දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි ගොඩක් මේකට ලොකු කට්ටක් කෑවා හැමතැනින්ම මේ අදහස් අරගෙන උපදෙස් අරගෙන ඉතින් ලොකු හිරියක් දැරුවා. ඉතින් අපි බලමු අපිට මේ කැමරාවට මේ දේවල් කැප්චර් වෙයිද කියලා. ඉතින් අපි චුට්ටක් ගවේෂණය කරනවා ඉස්සරහට ගිහලා බලමු කොහොමද පේන්නේ කියලා. ඉතින් අපිට පින්නොත් අනිවාර්යයෙන්ම අපි මේක හයිලයිට් කරලා චාර් දානවා. ඉතින් ඉතින් මේකේ නිදහන කතාව තමයි මම කිව්වා අදිසිය අපිට වෙන්නා නෑ කියලා දින්නේ මේකේ දෙරින් එක්කන. ඉතින් ගොඩක් දෙන්න පේන ගන්නවා කියලා. ඉතින් මේ පේන ගන්නවා කියනකොට සම්ප්‍රමාණ ශාස්ත්‍රය අනුව මේක දෙලින්ම අපිට ගෙනලා දෙන්න පුළුවන් කියලා තමයි අපේ ලංකාවේ ඉන්න දරු කිව්වේ. ඉතින් අපි ඊට පස්සේ ඒවට අහලා අපි මේ දේවල් කරන්න ගත්තා. ඉතින් ඔයාලට අපි මේ කැමරාව අපි කියන්නේ අපි කැමරා වීඩියෝ ෂූට් එක කරනකොට අපිට අපේ ස්ථාන අපි මම කැමරා මේ ඩිවයිස් එක මම කැමරාවේ පොඩි කේස් එකක් කරලා තිබ්බා. මොකද මේ ලෙන්ස් එක හරියට ફોකස් වෙන්නේ නැති කේස් එකක් කරලා තිබ්බා. ඉතින් මේ කොහොම හරි ඒකත් බලපන්න නැති කියලා මම හිතනවා. නැතුව නම් මෙතන මේ ඍණාත්මක බලපෑම ලකුණා කියලා කියන්නත් බෑ. ඉතින් චුටි කාඩ් පුල් ප්‍රශ්නයක් ආවා. ඉතින් හැම වෙලේම කාඩ් පුල් කියලා පෙන්වන්න ගත්තා. ඊට පස්සේ මම කට් කළා. ආලිකෝ ආයි ෂූට් එකට ඉන්නෙම් කියලා. ඒ අවස්ථාවේදී අපිට යම් කිසි විදිහට ඒ ෂූට් වෙන අවස්ථාවේදී අපිට කැමරාවට යම් යම් කිසි විදිහේ දේවල් කැප්චර් වෙලා තිබ්බා. ඉතින් කවුරු හරි කියයි මේක එඩිට් එකක් නැත්නම් අපේ රංගනාවක් කියලා. නැහැ. එහෙනම් රංගපෑමක් කරනවා නම් ඊට වඩා අපි හොඳට ප්ලෑන් කරලා මේක කරන රංගපානවා නම් හරි හරි. ඉතින් කොහොම හරි මමත් ඒක දැක්ක දැන් මේ කැමරා කරන මල්ලිත් ඒක දැක්කා. මම දැක්ක ඊටම මේ මාත් දැක්ක මල්ලි වරින් කොටක් ගන්න මේ සුදු පාට සීන් එක දැක්කේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොම හරි මෙහෙම දෙයක් දැක්ක මමත්. ඔහ මල්ලි ඔතන ඉන්නවා. ඔයා මේක කවරේ කරන්න බෑ. මේ නාමගේ මාත් දැක්ක. මේ මොකද කියන්නේ නැහැ නේ බා. නේද? මක්කුව සීන් එකක පාර. නේ? දැක්කන් සීන් එක. බයලා ඉන්න අපි කැමරා ගන්න මල්ලි පොඩ්ඩක් මේ. ඉතින් මේ වැඩි ගණන් ගන්න අපි ආව ඉස්සරහට. ඉතින් කොහොම හරි චුට්ට බලාගෙන හුරු ගතියකුත් නැහැ වැඩි අපි දෙන්නට මේ කැමරා කරන මල්ලිට මන් නැයි මේ වගේ කරාට. ඉතින් දැක්කන් සීන් එක. හොඳනම් බයලා ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට මලි පොඩ අඩේ නේද? තුමයි අපි දෙකයි නේ තියලා තිබ්බේ. දෙකයිද මං තුමයි තියලා දෙකයි නේ. හරි දෙක තියෙනවා කෑසි යත් මං ඉතින් කාලා කියලා කවුරු හරි. අරෝ දෙකයි තිබ්බේ. ඉතින් මේක ලොකුම ඉතින් මේක තමයි. ඉතින් අපි තාම එකක් නම් දැක්ක අපි අර පොල් ගහ ගාවි මූණා කවුරු හරි නිකන්. ඔරි එම් බලනවා නම් ඔයාලා ඩිස්ප්ලේ එක එළිය පිටක් වැඩි කරලා බැලුවොත් මේ දොරට කව සුදු පාට යම්කිසි ඡායාවක් තියෙන හොඳට බලා ගන්න පුළුවන් ඔයාලට. ඒක හොඳට බලන්න ඩිස්ප්ලේ එක වැඩි කරලා එළිය වැඩි කරලා ඩිස්ප්ලේ ඔබ මොකද කර ඉන්නේ කිට්ටුක කියන්නේ අය කොර බලන්න මදි ඔහොම හරි නේද මම දැක්ක ඉතින් දුවන්නේ මම ලී ඔහොම ඉතින් මම මම ගාවට ගියා මම දැක්ක සුදු පාට ඉන්නවද කවුරු කෝල් එකක් කරයට ඔහොමද යාලා ඉතින් අපි කොහොම හරි දැන් මේ ගුරුන් වහන්සේට අපි කෝල් එකක් ගන්නවා Thank you.
Anu danum mata sama villa ini nih sah, api teh eva kada kapal kerangan dulu ya, api jam video kerana matra meeting ini, di marah katte gian nih, api jangan bike kerana jangan nona, dengan kiri pas terus, tidak teh hari ini, tama dadi dala, ni asaman dadi demi lak meeting ini, ni, di morning katen dekhi mu dadi dah, ni bike lah ini, otre makan normal lidi, ni mu deh lidi, mana kita kan mud bike lah, lidi, macam top kita subscribe button juga, pola subscribe kerana, di mama dah naya, walau memang kada beli kerana jangan tiba muka deh. Hari amu tuh, ni langka we mantas house kekini ke, nanti lah mana, kira nama, ini sa, nama apa dah balang ni ane pa, jadi, api ni jadi video kita mati nama, subuh dah usah kalut video kita ambil mu, jadi dia, dengan hema video hamu ada mau capture kalau dah nama, jadi hema dia hampir nama ini nama, subuh dah usah kalut video kita ambil, entah mana dah siapa dia ni, belum rakan.